අගස්ත්‍ය මතක කරගනවා ඔහුගේ අයියා දුප්පත් ගෑනු ළමයෙකුට ආදරය කරනවා කියලා කියපු විදිහ ඒ වගේමයි අයියා ඔහුට කියලා තියෙනවා ඒ දුප්පත් ගෑනා ආදරය කරන්නේ ඔහුට නෙමෙයි ඔහුගේ සල්ලි වලට කියලා අගස්ත්‍ය කියනවා එතකොට දුප්පත් මිනිස්සු නිසා සතුටින් හිටපු පවුලක් විනාශ වෙලා ගියා මට එහෙම අත්දැකීමක් තියෙනවා ඉම්ලේ හනවා එක්කෙනෙක්ගේ වැරැද්දක් නිසා ඔයා කොහොමද මුල සමාජයම සැක කරන්නේ සර් අගස්ත්‍ය ඔහුගේ අයියාට සිද්ධ වෙච්ච දේ ඒ ගැන ගොඩක් පසුතැවිලි වෙනවා අයියාගේ ජීවිතේ නැති වුණේ දුප්පත් කෙල්ලෙක් නිසා නේද කියලා ඔහු හිතනවා හැබැයි අපවතාවක් අගස්ත්‍ය අහනවා අර ඒකට කමක් නැ මිස් නොයෝනිකා ඔයා මට මොනාරි කියන්නනේ හැදුවේ මොනාද මගෙන් අහන්න තියෙනවා කියලා කිව්වේ එම්ලේ වෙලාවෙදී කල්පනා කරනවා අනේ මන්දා මම මේ වෙලාවෙදී ඇඩ්වාන්ස් එකක් ඉල්ලුවත් එහෙම සර් මොන විදිහට හිතයිද දන්නේ නැ මම එම ඇඩ්වාන්ස් එකක් ඉල්ලුවත් එයා හිතාවේ මමත් දුප්පත් කෙල්ලෙක් කියලා එහෙම වුණොත් එයා මාව රසාවෙනු තස් කරලා දාවේ මං දන්නවා එයා මගේ අසරණකම තේරුම් ගන්න එකක් නෑ අනේ මන්දා ආශුගේ ලෙඩේට මං කොහොමද ඔපරේෂන් එකට සල්ලි හොයාගන්නේ ඉම්ලි කල්පනා කර කර ඉන්නකොට අගස්ත්‍ය මිස් නොයෝනිකා කියලා කතා කරනවා හැබැයි ඉතින් ඉම්ලිගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ ඉතින් ඉම්ලි කොහෙද දුර ඇතකයි අතරමංගල හිටියේ අගස්ත්‍ය කියනවා බලන්න මම ඔයාට තුන් පාරක් නොයෝනිකා කියලා කතා කරා හරියට ඔයාගේ නම නොයෝනිකා නෙවෙයි වගේනේ ඔයා ඉන්නේ ඉම්ලි කියනවා නෑ නෑ සර් එහෙම මොකුත් නෑ ගෙදර ගිහිල්ලා ඉම්ලි අශෝ කුලට අරගෙන හෝ නිදි කන්න ගමන් ඉන්නේ හැබැයි ඉතින් ඉම්ලිට මතක් වෙනවා අගස්ත්‍ය කියපු දේවල්. ඔහු දුප්පත් මිනිසුන්ට කොයිතරම්නම් වෛර කරනවද කියලා ඇය තේරුම් ගත්තා. ඒ වගේම එම්ලේ කල්පනා කරනවා. කෑරියකට අක්කගේ ජීවිතේ නැති වුණේ පොසත් මිනිසෙක් නිසා. එම්ලේ හඳ දිහා බලාගෙන හිතනවා. ඒක සල්ලිකාරයෙක් නිසා, එයාගේ පෞලයාය නිසා කෑරියකට එයාගේ ජීවිතේ නැති වුණා. ආෂුට එයාගේ අම්මා නැති වුණා. අම්මගේ ආදරේ නැති වුණා. ඒ අර බොස් මහත්තයා එයා මොනවද මේ කියවන්නේ? කවුද යාට තරම් දුකක් දෙලා තියෙන්නේ? ඒත් ඉතින් ওই විදිහට කොහොමද මිනිසුන්ට වෛර කරන්නේ? ඔය තරමටම කෙනෙක්ට වෛර කරන්න පුළුවන්ද? අනෙක් පැත්තෙන් අගස්ත්‍ය ඉන්නේ ලියුමක් දිහා බලාගෙන. ඒ ලියුම ලියලා තියෙන්නේ ඔහුගේ අයියා. නැති වෙච්ච අයියා. ලියුම දිහා බලාගෙන ඉන්නකොට අගස්ත්‍යට මැවිලා පේන අයියාගේ රූපේ. අයියා කියනවා ආ දුප්පත් ගෑනු ළමයෙක්ට ආදරය කරනවා කියලා. හැබැයි ඉතින් ඒ ගෑනු ළමයා හොර රවට්ටලා. ඒ ආදරය කළා තියෙන ඔහුගේ සල්ලි වලට. धनराज महत्या අගස්ත්‍ය ඉදා ඉඳගෙන දුප්පත් මිනිසුන්ට වෛර කරන්න පටන් ගත්තේ. ඒකෙල්ල තමන්ගේ අයව තමන්ගෙන් උදුර ගත්තා. පවුලේ ලොකු පුතාව පවුලෙන් ඈත් කරලා දැම්මා. අයි වගේ මගස්ත්‍ය කියනවා. ඒ මගේ අයියා, මගේ ගුරුවරයා, මගේ වීරයා. එයා තමයි මගේ මුළු ලෝකෙම. මං දන්නවා මගේ අයියා ඇත්තටම ආදරේ කරා. හැබැයි මම ඇත්තටම වෛර කරනවා. ওই දුප්පත් මිනිසුන්ට මම වෛර කරනවා. ඒකෙල්ලට විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න හැම දුප්පත් මනුස්සයෙකුටම මම වෛර කරනවා. අනික පැත්තෙන් ඉම්ලි කියන්නේ ඒක තමයි. මම ඒ මනුස්සයට වෛර කරනවා. මගේ අක්කා නැති වුණේ ඒ මනුස්සයා නිසා. පොසත් මනුස්සයෙක් නිසා මගේ අක්කට ජීවිතේ නැති කරගන්න සිද්ධ වුණා. කෑරි නැති වෙච්ච දවසේ ඉම්ලි අශු ඇගේ අතකට ගත්ත වෙදි ඉම්ලිට මතක් වෙනවා. ඉම්ලි එතකොට ඉස්කෝලේ යන වයසේ පල්ල නැන්ද කියනවා. පේනවනේ තමුන්ගේ අක්කා පොසත් මනුස්සයෙක් එක්ක පැනලා ගියා. හැබැයි මේ මිනිස්සු තමුන්ගේ අක්කව පාරේ මැරෙන්න දාලා ඒ මනුස්සයව විතරක් ඉස්පිරිතාලෙට අරගෙන ගියා. නන්ද කියන දේවල් කිම්ලි කල්පනා කරනවා. එයාලා මොන જાතියේ මිනිස්සුද? මගේ අක්කව පාරේ මැරෙන්න දාලා එහෙම යන්න ගියේ. නන්ද ඒ වෙලාවෙදිත් කියනවා ඒ මිනිස්සු තමුන්ගේ අක්කව යාළගේ පවුල කෙනෙක් විදිහට පිළිගත්තේ නැහැ. ඒ වගේම තමයි මේ ඉපදුණු ළමයාව. ඉතින් ඉම්ලි දැන් ඉන්නේ අකියකට ෆොටෝ එකක් දිහා බලාගෙන. ඇය අහනවා ඒ මිනිස්සු මොන જાතියේ මිනිස්සුද කේ? එයාලා කොහමද ආව පාරතාල යන්න ගියේ? ඔයාට මැරෙන්න ඉඩ දීලා ඒ මිනිස්සු යන්න ගියා. ඉම්ලි කියනවා අකේ මම ඔයාගේ නමෙන් දෙවුරලා කියන්නේ. මම ඔය හැම මිනිස්සෙකම පලි ගන්නවා. ඇත්තමයි. ඔයාව මගෙන් ඈත් කරපු හැම දෙනාගේම මම පලි ගන්නවා. අගස්ත්‍ය වෙලාවෙදී කල්පනා කරන්නේ තමන්ගේ අයියාව නැති කරපු
අයගේ ජීවිතේ උදුරගත් කෙල්ලමයි ඒ කෙල්ලගේ පවුලයාගේ ජීවිතයි සේරම විනාශ කරලා දානවා කියලා. ඒ කෙල්ලටවත් එයාගේ පවුලයටත් යහතින් ඉන්න දෙන්නේ නැහැ කියලා තමයි ඔහු හිතන්නේ. ඒ වගේම ඉම්ලිත් කල්පනා කරනවා එකපාරක් මට ඒ මිනිස්සෙව මුණ ගැහුනොත් එහෙම මගේ මිනිස්සෙව ලේසියෙන් අතාරින්නේ. එයා උදුරගත්තේ මගේ අක්කගේ ජීවිතේ. කොහොම හරි මම වෙලාවදී අගස්ත්‍යට මතක් වෙනවා ඉම්ලිව. ඒකේ මිස් නයෝනිකා ජෝරිව ඔහු කල්පනා කරනවා මිස් නයෝනිකා පොසත් කෙනෙක් වෙලත් එයා දුප්පත් මිනිසුන්ව ආරක්ෂා කරනවා. අනේ මන්දා එවනම් තේරුම් ගන්නම බෑ. ඇත්තටම එයා පොළවේ පය ගහලා ජීවත් වෙන කෙල්ලේ. එයාට මං තරම් කේන්තියක් නැත් නෑ. ඇත්තටම මේ ගෑනු ළමයා හරි අහිංසකයි. එයා හරි නිදහසේ හිනා වෙනවා. ඇත්තටම එයා මං වගේ නෙමෙයි. මගේ හිනාව අයියේ ඔයත් එක්ක යන්නම කියන්නේ. ඉතින් මං කොහොමද නිදහසේ හිනා වෙන්නේ? ඔහ අපහු අයියගේ ෆොටෝ එක දිහා බලාගෙන එහෙම හිතනවා. ඉම්ලිත් ඒ වෙලාවේදී අක්කගේ ෆොටෝ එක ඉස්සරහා පහනක් අත්තු කරනවා. ඉම්ලිත් කැරිගේ ෆොටෝ එක ඉස්සරහා පහනක් අත්තු කරලා අහනවා කැරි අක්කේ මං මේ විදිහට ඇඬුවොත් එහෙම අපේ ආසව බලාගන්නේ කවුද නේද? මං දන්නවා මම තමයි එහම බලාගන්න ඕනේ. මං එහම පරිස්සමින් බලාගන්නවා අක්කේ. හැබැයි අක්කේ මට එක දෙයක් දැනගන්න ඕනේ. එදා ඔයාට එහෙම අනතුරක් සිදු වුණේ කොහොමද කියලා. ඉතින් ඒ වෙලාවේදී පරණ මතකයක් පෙන්නනවා. කැරි එයාගේ මහත්තයාත් එක්ක කාරකේ එන ගමන් කැරි කියනවා අනේ මට නම් හරිම බයයි අපේ ඇත්තටම මාස 9කට කලින් ඔයාගේ ගෙදර ගියාම එදත් ඔයාගේ ගෙදර කට්ටිය අප දෙන්නව පිළිගත්තේ නෑනේ. එත් ඉතින් කැරිගේ හස්බන්ඩ් කියනවා ඔයා බය වෙන්න එපා ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම ආච්චි අම්මා අනිවාර්යයෙන්ම ඔයාව පිළිගන්නවා. කැරි අපව කියනවා එත් එදා ගෙදර හැමෝම අපිව දැකලා දොර වහගත්තනේ. අපව ඔයාගේ හස්බන්ඩ් කියනවා අනේ ඔයා මොනාද මේ කියන්නේ ඔයාම දැකාම කොහමද යාලා දොර වහගන්නේ? කැරි බලන්නකො ඔයා කොච්චර හොරතල්ද කියලා. අගස්ත්‍යාගේ අයියා කැරිගේ කොසට අත තියනවා. වෙන විදිහට එයාලා දෙන ගොඩක් ආදරෙනුයි ඉන්නේ. කැරි කියනවා අනේ ඔයා කියන විදිහට හැම දෙයක්ම හොඳ විදිහට විසඳනවා නම් කොයිතරම් නම් දෙයක්ද? ඔහු කියනවා ඉන්නකො මං ගැටට කෝල් එක ගන්නම්. ඔහු මේ කියන්නේ අගස්ත්‍යා ගැන. ඔහු ෆෝන් එක කනට ගන්න වෙලාවේදී එකපාරටම ට්‍රක් එක ගොඩක් ස්පීඩ් එකකින් ඇවිල්ලා මෙයාලගේ කාර් එකේ හැප්පෙනවා. ඒ විදිහට තමයි මෙයාලා දෙන්නගේ අනතුර සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙලාවේ අගස්ත්‍යා කල්පනා කරනවා අයියේ මං කවදාවත් ඒ ගැහණු ළමයට සමාවක් නම් දෙන්නේ නැහැ. ඒ දුප්පත් කෙල්ල හිටියේ නැත්නම් අදටත් ඔයා අපිත් එක්ක ජීවත් වෙනවා. ඔයා සතුටින් අපි එක්ක ඉන්නවා. අනික් පැත්තෙන් ඉම්ලිත් කල්පනා කරනවා අක්කේ ඒ පොසත් මිනිස්සු නිසා මට ඔයාව නැති වුණා. ආශිතයාගේ අම්මව නැති වුණා. ඉම්ලි කියනවා අනේ අක්කේ කවදාවත් මං නම් ඔය වගේ පොසත් මිනිස්සෙක්ව කසාද බඳින්න හිතන්නේවත් නැහැ. ඒ ඇසේ පල්ල නැන්ද රොටි වගේක් හදන ගමන් එතන බබ්ලිත් බලාගෙන ඉන්නේ. අය කියනවා අනේ අම්මේ මේක නිකන් පතර පිටුවක් වගේනේ. ඔයා කොහොමද මෙච්චර තුනීට රොටි හැදුවේ? කුමාරේ පල්ල නැන්ද කියනවා හා හා කට වහගෙන කන්න. කන්න බැරි නම් ඔක තියනවා. බොල් බොල් ඉතින් නැහෙන් අනාන කියවනවා. පල්ල නැන්ද කියනවා තමන්ගේ තාත්තා බීලා බීලා හම්බ වෙන සොචමත් නාස්ති කරනවා. මම මේ ගෙදර වේදන් ටිකත් බලාගන්නේ ඉම්ලිට හම්බ වෙන සල්ලි ටිකෙන්නේ. බොල් බොල් අහනවා ඉතින් ඇයි අම්මා ඉම්ලිගේ සම්පූර්ණ පණීම ගන්නෙ නැත්තේ? පල්ල නැන්ද අහනවා එහෙම කොහොමද කරන්නේ? ඉම්ලි අර ළමයාගේ බෙහෙත් වලට සල්ලි වියදම් කරනවනේ. මං එයාගේ සම්පූර්ණ පණීම ගන්න හැදුවත් ඒකෙල වැඩ කරන එකක් නවත්තාවේ. බොල් බොල් කියනවා අම්මේ මං ඔයට දෙයක් කියන්නද? හැබැයි මම ඉම්ලිය වගේ වුණා නම් මම ඔය බාරගේ කරීනා කපූර් වගේ තමයි සින්දු කියන්නේ. මං එතකට සල්ලි කොල විසික් කරනවා. මෙන්න මේ වගේ. ඒ කතාවට පළුට කේන්ති යනවා. මොකද තමුන් කිව්වේ? ඉම්ලිය වගේ බාරහික සින්දු කියන්න? ඔහොම ඉන්නවකෝ. ඔහොම ඉන්නවා. පල්ලෝ එහෙම කේකේ බුල්බුල්ගේ පස්සෙන් පන්නනවා. බුල්බුල් දුවගෙන එන ගමන් තාත්තා තින්නවා මෙතන. තාත්තා අහනවා මොකද ඔය කරන්නේ? පල්ලෝ කෑ ගහනවා ලැජ්ජාවක් නැති කෙල්ල. බුල්බුල් ආසු ගැඳවනින් තමයි මේ පණින්න හදන්නේ. බුල්බුල්ගේ තාත්තා කියන ඔන්නක නවත්තන්නකෝ. අන්තිමට බුල්බුල්ගේ තාත්තා කන්නගත්තු කෑම ටිකක් බිමට හැලෙනවා. ඒ අතරේ ඉම්ලි බාරේකේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ සින්දු කියන්න. ඉම්ලි කල්පනා කරනවා ඒ මොකේ උගුරේ ප්‍රශ්න නිසා මට පරිම භාගයක්ම කැපුණානේ. අද නම් එහෙම කරගන්න බෑ. අද කොහොම හරි සල්ලි ටික ගන්න ඕනේ. ඉම්ලිගේ අලෝ ටික අයව වට කරගෙන අයට බොන්න බෙහෙතොත් දෙනවා වතුරත් එක්කම. ඉම්ලි කියනවා හරි හරි ඉක්ම කළ යමු දැන් හොඳටම පරක් වෙලානේ. ඔන්න ඒ අතරේදී අමෘත් අද බාරක පැත්තට ඇවිල්ලා ඉතින් අමෘත් කියනවා බාරක ඕනට
මේ මිස්ටර් මෙහෙන්නකෝ මේ බාර එක හිස් කරන්න මොකද අත මට පෞද්ගලිකව ඉදිරිපත් කිරීමක් බලන්න ඕනේ ඒ තනියම මෙතන ඉන්නෝනේ මම විතරයි ඔහු අහනවා මහත්තයා මම කොහොමද එහෙම කරන්නේ මෙතනට සාමාන්‍යයෙන් එන කස්ටමර්ස්ලා ඉන්නවනේ අම්රිත් කියනවා ඇත්තද ඔහොම ඉන්නකෝ එහෙම කියලා ඔහු සල්ලි මිටියක් අතට ගන්නවා බලමු එළකට මොකද වෙන්නේ කියලා